අයිබෝවන් රටක් විදිහට ඔබ දන්නවා තෙල් පෝලිම් ගෑස් පෝලිම් ඔබට රටේ ආර්ථික අර්බුදයේ වෙනදාට වඩා නොදැනෙන්නට පුළුවන් හැබැයි රටක් විදිහට අපි තවමත් බංකොලොත් රටක් විදිහට ප්‍රකාශයටපත් වෙලා කෙමෙන් කෙමෙන් මේ තියෙන අර්බුදය निराකරණය කරගෙන ඉන්න අතරබාරේ රටේ ඉදිරිය මොන වගේ වෙයිද රටේ ආර්ථික අර්බුදයෙන් අපි ඇත්තටම ගොඩ ඇවිල්ලාද විශේෂයෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට වාරික වශයෙන් ලබා දෙන මේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳව රටේ ජනතාව වැඩි වශයෙන් අවධානය යොමු කර ඇති මොහොතක අවධානය යොමු කළ යුතු මොහොතක අපි හිතුවා අදත් ඒ පිළිබඳව කතා බහක නියැලෙන්නට අර්ථ තර්ක වැඩසටහන තුරින් අපිත් එක්ක ඉන්නවා සුපුරුදු පරිදි ආචාර්ය හර්ෂද සිල්වා මහතායි බුවන් ආචාර්යතුමනි ආයුබෝවන් මම කැමති ආචාර්යතුමනි දැන් අපි දන්නවා මේ ජූනි මාසයේ අවසන් වන විට අපේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය අවසන් කරන්නේ වගේම IMF මේ ඩොලර් මිලියන 2.9ක තවත් වාරිකයක් මිලියන 337ක ඒ වාරිකය ලබා ගන්න රජය අපේක්ෂා කරමින් තමයි මේ වැඩ කටයුත්ත නියැලෙන්නේ. දැන් ගිය සතියේදී වැඩි වශයෙන් මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය පිළිබඳව කතා බහට ලක්ුණේ යෝජනා දෙකක් අපේ රජයේ ප්‍රතික්ෂේප කිරීමත් එක්ක මේ වර්තමානයේ වන විට මේ තියෙන තත්වයත් එක්ක මේ අපේක්ෂිත ජූනි මාසයේ අවසන් වන විට මේ අපේක්ෂිත ඉලක්කය කරා රටක් විදිහට අපිට යන්නට පුළුවන් වෙයිද? මෙහෙමයි මේක ඉක්මනට ඉවර කරගන්න තරමට හොඳයි. දැන් පොඩි පසුබිමක් මේකේ තියෙනවා. ඒ තමයි අපේ බොහෝ දෙනා මේ රටේ හරියටම තේරුම් අරගෙන නැහැ මේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සංකීර්ණභාවය. හරි, දැන් මම දකිනවා පුද්ගලයෝ නොයෙකුත් විදියට මේක අර්ථකථනය කරන්න පටන් අරන් තියෙනවා. අපි මේ ගැන කතා කරලා මේකේ ගැඹුර කොපමණද කියලා රට දැනුවත් කරනකොට බොහෝ දෙනා අපිට හිනහ වුණා. කිව්වා මේ ඕවා මේ අපිට කතා කරලා බේරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි මේ ණය එකින් එක විගණනය කරලා ඊට පස්සේ මෙව්වා හොරකම් කරපුවා වෙනම පැත්තකට තියලා අනිත් ඒවා ගෙවන්න සාකච්ඡා කරන්න අපිට ඒක කරන්න පුළුවන් යන අදී වශයෙන්. දැන් මේ කට්ටිය ඔක්කොම නිකන් ගල් ගැහිලා වාගේ කියනවා නෑ නෑ දැන් මේ ක්‍රමවේදය හරහා එකඟතාවයකට එනවා නම් ඒ එකඟතාවයත් එක්ක යන්නත් අපි සූදානම් වගේ කතාවකුත් කියනවා. දැන් මෙතන අපි තේරුම් ගන්න ඕනේ මූලික වශයෙන්ම ගැටලුව තියෙන්නේ ඩොලර් බිලියන දොරහමාරක් වෙච්ච ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර හිමියන් තමග කරන සාකච්ඡාව. ඒකේ යම් කිසි තැනකට එකඟ වුණොත් රජය සහ ඒ පාර්ශවය ඊළඟට ඒ එකඟතාවය ද්විපාර්ශ්වික නව හිමියන් සමගත් සාකච්ඡා කරලා ඔවුන්ගේ එකඟතාවය ගන්නත් ඕනේ. ද්විපාර්ශ්වික නව හිමියෝ කිව්වහම එක අතකින් පැරිස් ක්ලබ් එක තියෙනවා. ඒකේ මූලිකම ඉන්නේ ජපානයේ. අනිත් පැත්තට ඉන්දියාව තියෙනවා. ඉන්දියාව පැරිස් ක්ලබ් කණ්ඩායමත් එක්ක යන සූදානම්. ඊට පස්සේ චීනය තියෙනවා. චීනය කලින් අපි දැක්කා එච්චර සහයෝගයක් ලබා දුන්නේ නැහැ. නමුත් දැන් වෙනකොට ඒ තත්ත්වය යම් විදිහකට වෙනස් වෙලා තියෙනවා. එතකොට දැන් ඔබ කිව්වා මේෂ් ලංකාව ප්‍රතික්ෂේප කරා කියලා දෙපාරක් මේ ණය හිමියෝ ගෙන ආපු යෝජනා. දැන් තුන්වෙනි යෝජනාව ගෙනල්ලා තියෙනවා. ඒකට ප්‍රතිචාර රජය දක්වලා තියෙනවා. ඔවුන් විශ්වාස කරනවා යම් එකඟතාවයකට එන්න පුළුවන් වෙයි කියලා. ඒ යෝජනාව අපි IMF එකත් එක්ක එකඟ වෙලා තියෙන අපි කියන ඩෙට් සස්ටේනබිලිටි ඇනාලිසිස්, ඒ කියන්නේ ණය තිරසාරව ගෙවා ගැනීමේ හැකියාවට අනුකූලද කියන මේ විශ්ලේෂණය IMF එක කරලා හෙට අනිද්දා රජයට බාර දෙන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. දැන් IMF එක කිව්වොත් ඔව් මේක මේ එකඟ මේක අර DSA එකට එකඟයි කියලා. එහෙමනම් රජය සමහර විට මේ ගනුදෙනුවට එකඟ වෙන්න ඉඩ තියෙනවා. දැන් මේ ගනුදෙනුවට එකඟ වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ ඔවුන් කරලා තියෙන යෝජනාවලට අනුව
මූලික වශයෙන්ම මේ ණය ගෙවන්න ඒ ප්‍රතිව්‍යුහගත කිරීම රඳා පවතින්නේ අපේ රටේ දළදේශීය නිෂ්පාදනය මත. දැන් මේක මම තකල නැහැ තාම කිසි කෙනෙක් මාධ්‍ය සාකච්ඡා කරනවා මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඒ තමයි යම් විදියකට පොඩ්ඩක් ඉන්නකෝ. කලින් වෙච්ච ප්‍රශ්නේ තමයි IMF එක කිව්වා මෙන්න මේක තමයි ඒගොල්ලොන්ගේ පුරෝකථනය 2027 වෙනකොට අපේ රටේ දළදේශීය නිෂ්පාදනයේ යම් අගයක තියෙයි එකක් ඩොලර් බිලියන 99ට උඩින් අනිත් එක ඩොලර් බිලියන 99ටත් 96ටත් අතර ඊට පස්සේ ඊට යටින් කියලා. එතකොට ඒ කොතනද තියෙන එක මත තමයි මේ ඒ ක්‍රියාවලිය මේ ඊළඟට ඉදිරියට යන්නේ. ඔවුන් කිව්වා නෑ එහෙම බෑ. මේ ණය හිමියෝ කිව්වා මොකද ඔය ඉදිරිපත් කළා තියෙන මේ පුරෝකථනයන් පිළිබඳව අපිට සෑහීමකටපත් වෙන්න බෑ. අපේ පුරෝකථනය ලංකාවේ දළදේශීය නිෂ්පාදනයේ ඊට වඩා වැඩි වෙනවා. එහෙමනම් ස්ටාර්ටින් පොයින්ට් එක තියෙන්නේ අපි කියන තැනේ. එතන ඉඳලා තමයි අපි බලන්නේ කොහොමද මේක වෙන්නේ කියලා. ඒකට රජය එකඟ වුණේ නැහැ. දැන් අලුතෙන්ම ඉදිරිපත් කරලා තියෙන යෝජනාවලියට අනුව ඉමේජ් ඒගොල්ලෝ කියනවා හරි අපි IMF එකේ පුරෝගතනත් එක යන්න. හැබැයි මේ හෙයා කට් එකක් කියලා එකක් කරනවනේ. දැන් බොහෝ කට්ටිය හිතන්නේ මේ හෙයා කට් එකට එකඟ වෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ කියලා. එහෙම එකක් නැහැ. එහෙම තීරණයක් කරන්නේ නැහැ තාම. නෑ හෙයා කට් එකට එකඟ වෙනවා කියලා මම දකිනවා මාධ්‍ය බොහෝ දෙනා කියනවා හෙයා කට්. හෙයා කට් එක එන්නේ 2028. එතකොට හෙයා කට් එක 2028 එනකොට 2027 රටේ තත්ත්වයට අනුව තමයි ඒක තීරණය වෙන්නේ. හරි. එතකොට ඒගොල්ලෝ කියන්නේ 2025 26 27 කියන අවුරුදු තුනේ සාමාන්‍ය අගයකට අනුව අපි මේ තීරණය ගමු. ලංකාව කියනවා එහෙම කරන්න බෑ 2027 අග වෙනකොට තියෙන දළදේශීය නිෂ්පාදනයේ අගය සහ ඇත්ත වශයෙන්ම 24 ඉඳලා 27 වෙනකන් දළදේශීය නිෂ්පාදනයේ වර්ධන වේගය මූර්ත වේගය සමගත් මේ සමාන වෙලා ඒ කියන්නේ ඒ දෙකම එකට බලන්න ඕනේ කියලා. දැන් අවසාන වශයෙන් මම කියන්නම් දැන් ඔය කොයි ක්‍රමෙන් බැලුවත් අවසානයේදී 2028 අපි හෙයා කට් එකකට එකඟ වෙනකොට හෙයා කට් එකේ ප්‍රමාණය කුමක්ද සහ ඒ යම් විදියකට බලාපොරොත්තු පුරෝකථනය වුණාට වඩා වැඩි ප්‍රමාණයකට දළදේශීය නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා නම් ඒ වැඩිවීමේ ප්‍රමාණය බෙදී යන්නේ කෙසේද සහ 2028 ඉඳලා 2038 වෙනකන් අලුතෙන් නිකුත් කරන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරවල පොලි අනුපාතය කුමක්ද? මොකද 2010 ඉඳලා 2027 දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකන් මේක ෆ්‍රී වීල් එක යන්නේ. හරි. ඒ කියන්නේ කිසිම ආණ්ඩුවකට මේක ආයේ රීස්ට්‍රක්චරින් එකක් වෙනස් කරන්න බෑ. මේක මේ පොලි ගෙවාගෙන ඉස්සරහට යන දෙයක් තියෙන්නේ. එතකොට මේකේ උපරිම හැයා කට් එක 30% වෙන්න පුළුවන්. අවම හැයා කට් එක 10% අඩු වෙන්න පුළුවන්. හරි. දැන් සමහරු මං අහගෙනයි කියනවා අත එක්කෙනෙක් කියන 60% වෙන්න ඕනේ කියලා. කිසිසේත් මෙන්න විදිහක් නැහැ. මොකද මේක තියෙන්නේ 30% 100% අතෝසියම 100% වාගේ ප්‍රමාණයක තමයි තියෙන්නේ මේ පරාසය. හරි. එතකොට ඔන්න ඕක තමයි බේර ගන්න ඕනේ. හරි. එතකොට ඒක බේරගත්තහම මම කලින් කිව්වා වගේ අර අනික් අත්‍යත් එක කම්පැරබිලිටි මේ ටෙස්ට් එකටත් යන්න ඕනේ.
දැන් මෙතනදී මේ 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 තවත් යෝජනා ගණනාවක් ඉදිරිපත් වුණා කියන කාරණාව අපි වාර්තා කරා මේ ගවර්නන්ස් ලින්ක් බොන්ඩ් කියන කාරණාව පිළිබඳ විශේෂයෙන් මේ පරිපාලන දෝෂ විනිශ්චය වාර්තාව IMF එකෙන් ලබා දෙන වාර්තාවෙන් පස්සේ දූෂණය තුරන් කරන යෝජනා ක්‍රියාත්මක කරන්න ඕනේ යහපාලන ප්‍රතිපත්ති මේ කියන මේ ගවර්නන්ස් ලින්ක් බොන්ඩ් කියන එකත් යෝජනාවක් විදිහට ඉදිරිපත් වෙලා තිබුණා. දැන් ඔබතුමාලගේ පාර්ශවයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක පෞද්ගලිකව හම්බලා කතාබහ කරා. වර්තමානයේ මේ තියෙන වාතාවරණයත් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව කෙරෙහි බලන ස්ථාවරය මොන වගේද? නෑ මෙහෙම ඒ ගවර්නන්ස් ලින්ක් බොන්ඩ් එක හොඳයි. ඒක අර නිෂාන් ඩිමෙල්ල වෙරිටේකෙන් යෝජනා කරේ. ඒකේ ඒ කියන්නේ ලොකුවටම බලපාන්නේ නෑ. ඒ තමයි මම දන්නේ ඒ ඒ නිකුත් කරන්න බලාපොරොත්තු වෙන 28 නිකුත් කරන්න බලාපොරොත්තු වෙන බොන්ඩ්ස් කිහිපයක්ම තියෙනවානේ. මම දන්නේ 7ක්ද 9ක්ද තියෙනවා. මේකෙන් ඒ දෙකකට මේ ගවර්නන්ස් බොන්ඩ් ගවර්නන්ස් ලින්ක් එක මේ එකතු කරන්න යනවා. ඒකෙන් කරන්න හදන්නේ ඒ 2028 වෙනකොට ටෙස්ට් එකකට භාජනය කරලා බලනවා නොයෙකුත් ජාත්‍යන්තර මූල අරමුදලේ අර ගවර්නන්ස් ඩයග්නොස්ටික් රිපෝර්ට් එකේ දීපුවා ෆුල්ෆිල් කරලාද කියලා. උදාහරණයක් හැටියට එක පැත්තකින් මෙෂර්මන්ට් එකක් හැටියට මේ දළදේශ නිෂ්පාදනය සාපේක්ෂව බදු එකතු කිරීම. අනිත් එක ඔය මේ ටෙන්ඩර් දෙනකොට ඒ කට්ටියගේ නම් ඉදිරිපත් කරාද, ටැක්ස් බෙනිෆිට් දෙන කට්ටියගේ නම් වෙබ්සයිට් එකේ දැම්මද, ක්වොලිටේටිව් ඒවා වගේ. එතකොට ඒවා හරියට කෙරිලා තියෙනවා නම් අපි අර පොලියෙන් යම් කිසි ප්‍රමාණයක් කපා හැරිය යුතුයි කියන මේ ස්ට්‍රක්චර් එක තමයි වෙරිටේකෙන් ලබා ඉදිරිපත් කරලා තිබුණේ. ඒකට මේ නාහිමියොත් මං හිතන්නේ කැමති. හැබැයි ඒක කුඩා ප්‍රමාණය. ඒ කියන්නේ මුළු රීස්ට්‍රක්චර් එකම ගත්තාම මේකෙන් වෙන්නේ අර ඒ බොන්ඩ් සම්පූර්ණ නමයක් තකොහෙද තියෙනවා. ඒකෙන් දෙකක පොලි අනුපාතයේ යම් අඩුවීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක හොඳයි, නරක නැහැ, ඒක හොඳයි. මොකද කීයක් හරි අපිට ඉතුරු කරගන්න පුළුවන් නම් හොඳයි. නමුත් මූලික ප්‍රශ්නේ තියෙන්නේ හෙයා කට් එකට මොකද වෙන්නේ, හෙයා කට් එක තීරණය කරන්නේ කොහොමද, සහ 10%කට අඩුවෙන් හෙයා කට් එකකට එකඟ වෙන්න අපි සූදානම්ද කියන එක. දැන් මේ තියෙන වාතාවරණත් එක්ක ඔබ කියන විදිහට ඔය 10%කට අඩු හෙයා කට් එකකට අපිට එකඟ වෙන්න උනොත් මොන වගේ, ඒ කියන්නේ අපේ රටේ ආර්ථිකයෙන් මොන වගේ බලපෑමක් ඇති වෙද? දැන් මේ කියන වාතාවරණයත් එක්ක අපි පොඩ්ඩක් හුස්ම ගත්තත් බැලු බැල්මට ඇත්ත වශයෙන්ම අර්බුදය තවමත් තියෙනවනේ මේක යටින්. එතකොට ඔබ කියන විදිහට මේ 10%කටත් අඩු හැයා කට්ටේට එකඟ වෙන්න උනොත් බලපෑම මොන වගේ වෙයිද? දැන් මෙහෙමයි, දැන් 10%කට අඩු හැයා කට්ටේකට එකඟ වෙන්නේ රටේ ආර්ථිකය බලාපොරොත්තු වුණාට වඩා සෑහෙන ප්‍රමාණයක් ඉස්සරහට ඇවිල්ලා තිබුණා තියෙනවා. හරිනේ. ඉස්සරහට ඇවිල්ලා තියෙනවා නම් ඒ බෙනිෆිට් එක අර පැත්තට තමයි යන්නේ සෑහෙන්න. මොකද හැයකට අඩු වෙනවනේ. අඩු වෙනවා. එතකොට ඒගොල්ලොන්ට ඒ බෙනිෆිට් එකේ සෑහෙන කොටසක් යනවා. දැන් මේකේ දෙපැත්තක් තියෙනවා. එක පැත්තක් තමයි ඔව් ණයට එක රීස්ට්‍රක්චර් කරගන්න එක. ඒකනේ මේන් ඉෂු එක. ඒක එකක්. අනිත් එක තමයි ණය ටික රීස්ට්‍රක්චර් කරාම ඊට එහා අපිට තියෙන බෙනිෆිට් එක මොකද්ද? දැන් උදාහරණයක් හැටියට අද ආයෝජකෙක් ලංකාවට ඇවිල්ලා ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා නම් ඒගොල්ලෝ බලනවා ඒගොල්ලන්ගේ කොස්ට් ඔෆ් කැපිටල් එක හරි හයි. ගොඩක් ඉහළයි. ලොකු විශාල ප්‍රමාණයක්. විශාල ප්‍රමාණයක්. ඇයි? මොකද අපේ රට ඩිෆෝල්ට් ස්ටේටස් එකේ තියෙන නිසා. හරි, තව උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ඔය අඩානිගේ පවර් ප්‍රොජෙක්ට් එක දිහා බලනකොට ඇයි අඩානි කියන්නේ අපිට මේ මෙච්චර ලොකු මේ පර් යුනිට් කෝස්ට් එකකට තමයි අපි මේක දෙන්නේ දෙනවා නම් කියලා. මොකද ඒගොල්ලෝ කියනවා මේ බලන්න අපේ මේ කැපිටල් කෝස්ට් ඔෆ් කැපිටල් එක හරි වැඩි. මොකද ඕගොල්ලොන්ගේ රිස්ක් එක හරි වැඩි, අවදානම හරි වැඩි. ඔයගොල්ලෝ ඩිෆෝල්ට් ස්ටේටස් එකේ තියෙන රට. ඊට පස්සේ අපි ඔයගොල්ලන්ගේ CB එකට විකුත් ඒ මිනිස්සු අපිට ගෙවයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ෂුවර් ගන්න නැහැ ඩිෆෝල්ට් ස්ටේටස් එකේ. එහෙමනම්
අපි මේ ඩිෆෝල්ට් ස්ටේටස් එකෙන් එළියට එන එක බලපානවා රීස්ට්‍රක්චර් එකට එහා ගිය දේවල් වලට. ඉන්වෙස්ට් සෙන්ටිමන්ට් එක පොසිටිව් කරන්න එක බලපානවා. ඒතර සමස්තයක් හැටියට රටේ ආර්ථිකය නැවත එන්ජිම ස්ටාර්ට් කරලා දුවන්න නම් අපි හිටපු තැනට එන්න ඕනේ. හරි, හිටපු තැනට කියන්නේ ඒ ඩබල් බී එකකට එන්න සෑහෙන වෙලාවක් යයි. නමුත් ඩී එකෙන් උඩට එන්න ඕනේ. හරි, සී 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 ඔහොම ඔහොම මේ ක්‍රෙඩිට් රේටින් එකේ ඉහළට එනවා. ඉතින් ඒ ක්‍රියාවලිය ඍජුවම රීස්ට්‍රක්චර් එකෙන් අපිට ලැබෙන වාසිය අවාසියට වඩා එහා ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඒක අතිශයින් වැදගත් වෙනවා. එතකොට එහෙමනම් අපි මේක හෝලිස්ටික්ලි බලන්න ඕන. හරි, එකක් නෙමෙයි මේක නිසා වෙන දේ. හරි, ඉතින් ඒක ලොකු ස්ටඩි එකක් කරනවා. ඉතින් මට හරියටම කියන්න බෑ නිශ්චිතවම. නමුත් ඔය කාරණා කිහිපයම බලලා තමයි අපි මේ තීරණයකට එන්න ඕනේ. දැන් මේ ඔබ විටින් විට කියන කාරණාවක් තමයි මේ ආර්ථිකය පිළිබඳව තීන්දුව තීරණ ගද්දී විශේෂයෙන්ම නාහිමියන් එක සාකච්ඡා කරද්දී ඔවුන් එක් එක් මේ එකගතාවලට යොමු වෙනවා නම් රජය විතරක් නෙවෙයි විපක්ෂයේ පාර්ශ්වයන් සම්බන්ධ කරගන්න ඒ පිළිබඳව දැනුවත් කරන්න කියන කාරණාව පිළිබඳව අපි දැක්ක රටක් විදිහට ජනතාවගේ තේ පිළිබඳ වැඩි අවධානයක් යොමු වෙනවා. මම අහන්න කැමති මේ දැන් රජය පැත්තෙන් කියනට පුළුවන් මේක සංකීර්ණ ක්‍රියාවලියක්. අපි දැක්කා මේ ජනාධිපති උපදේශක සාගරණායක මහත්මත් අර තිබ්බ සාකච්ඡාවල කරුණු තවමත් එළියට දාන්නේ අපි මේ පිළිබඳව ඉදිරියේදී කියන්නම් කියන කාරණාව ගැන කිව්වේ. එවැනි ප්‍රතිචාරයක් රජයෙන් එද්දී ඔබතුමා මේ කියන විදිහට මේ හැමෝමත් එක්ක සාකච්ඡා කළා සම්බන්ධ කරගෙන මේ එකකතාවලට නියැලෙන්න කියන කාරණාව කොහොමද අපි අදහස් කරගන්න ඕනේ? නෑ, ඒක තමයි මම කියන්නේ මේ රටේ මේ සාකච්ඡාව වෙනවා මදිනේ. දැන් අඩු ගානේ මේ වගේ ප්‍රෝග්‍රෑම් වල මේ ඉමේජ් මේක ගැන සාකච්ඡාවක් තියෙනවා. ඇත්තටම මම සන්තෝෂයි මේක ගැන අහන එක. මොකද බහුතරයක් දන්නේ නෑ මොකද්ද මේ වෙන්නේ කියලා. හරි, ඊළඟට දේශපාලනඥයොත් කරන්නේ ස්ටේජ් එකේ නැගලා නෑ නෑ මේක ඕක මහලුකු දෙයක් නෙවෙයි වාගේ කතාවක් කියනවා. කෝල් එකකින් කරන්න පුළුවන්. ඔය එහෙම කතාවක් කියනවා. ඉතින් ඇත්ත වශයෙන්ම හරිම ඒ කියන්නේ ජනතාව මුලා කරනවා මේ කට්ටිය. හරි, ජනතාව මුලා කරලා ඔය දැන් අර අනික් කතාව තමයි කියන්නේ දැන් ඔය එක පක්ෂයක් කියනවා මේ ගෙවන්නේ ඩෙට් ඔඩිට් එකකින් පස්සේ. ඩෙට් ඔඩිට් කියන්නේ මේ සියලුම ණය එකින් එක විගණනය කරලා ඊට පස්සේ සංකීර්ණ ක්‍රියාවලිය. ඔව්, දැන් එතකොට දැන් මම කිව්වහම එහෙම මේ ඩෙට් ඔඩිට් කර කර මේක මේ අර කට්ටියත් එක කරන්න බෑ කියලා නිකන් අමුතු මඩක් ගහනවා මම මේ කියන්න උත්සාහ කරනවා කියලා මේ හොරුන් මේ හොරකම් කරපුවා ඒකට කමන්නෑ වගේ එහෙම එකක් නෙමෙයි මං කියන්නේ. දැන් හිතන්න දැන් මන් දන්නේ දැන් මම ව්‍යවසායකයෙක් වෙලා ඉන්නකොට හරි මම බැංකුවෙන් ණයක් ගත්තා නම් ඉමේජ් ඒක මගේ මේ වයිෆ් වැරදි විදියට මේ වියදම් කරලා තියෙනවා මට බැංකුවට ගිහිල්ලා කියන්න බෑ මේ මගේ වයිෆ් මේක වැරදි විදියට වියදම් කරලා තියෙනවා ඒ නිසා මං පුළුවන් දවසක මං ගෙවන්නම් කියලා. එහෙම නෙමෙයි ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. මොකද මෙතනට අත්‍යවශ්‍යම අවශ්‍ය වෙන්නේ පළපුරුද්දක් තියෙන මේ සම්බන්ධයෙන් දන්න පුද්ගලයොත් එක්ක මේ කතාව කරන්න ඕන. හරි, අනිත් පැත්තෙන් මම බැංකුවක ඉහළ නිලධාරියෙක් හැටියට මම දන්නවා මම ඊට කලින් කරපු රැකියාවට අනුව එහෙම කවුරු හරි ඇවිල්ලා කියනවා නම් මම කියනවා ඒක කරන්න හරියන්නේ නැහැ මේ ඔයාට දීපු එක නැත්නම් ඔයාගේ මේ ඇසට් එක මම පරාට එක්සිකියුට් කරලා මේ මගේ ණය ටික මම ගන්නවා. එතකොට හෝම් ඇන් හෝම් මේවා වෙනම බලා ගන්න ඕන. බැංකුව වෙනවා බලා ගන්න ඕනේ. ඒක කාරණා දෙකක්. එතකොට එතෙන්දී ඒක තමයි මම කියන්නේ දැන් මේ ආණ්ඩුවට තියෙන තව මාස 6ක් නිසා ඊළඟ ආණ්ඩුව කවුරු වෙයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒ කවුරු වුණත් ඒ විය හැකි කණ්ඩායමුත් අපි වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන කවුරු හරි වෙන්න පුළුවන්. ඒ කණ්ඩායමුත් මේ යම් කිසි විදියකට මේකේ ඒ කියන්නේ අපිට මාකට් සෙන්සිටිව් ইনফরমේෂන් අවශ්‍ය නැහැ. හරි, ඒ කියන්නේ මේ සමහර ইনফরমේෂන් නිසා සංවේදී කරුණු ඒ කියන්නේ වෙළඳපොළ සංවේදී කාරණා නිසා
මේ අපි කියනවා ද්විතීයික වෙළඳ පොලේ මේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරවල මිල ඉහළ පහළ යනවා. හරි එතකොට ඒ වගේ දේවල් වලට අපි කියන්නේ ඉන්සයිඩර් ইনফরমේෂන්. අභ්‍යන්තර තොරතුරු. ඒව අවශ්‍ය නැහැ අපිට. ඒව නෙමෙයි අපි මේ කතා කරන්නේ. අපි කියන්නේ සමස්තයක් හැටියට මොකද්ද වැඩපිළිවෙල. අපි 100ට 100ට 7ක හෙයා කට් එකක් තියෙන ඔප්ෂන් එකකට අපි යනවාද? හරි. ඒක සුදුසුද? ඒක සුදුසු නැත්තම් මොකද්ද විකල්පය? හරි මගෙන් අහුවොත් මම විකල්ප කිහිපයක් කියන්නම්. හරි. නමුත් ඒ වගේම අනිත් දේශපාලන පක්ෂවල පුද්ගලයොත් සමහර වෙලාවට ඒගොල්ලන්ටත් දැන් විකල්ප තියනවා වෙන්න පුළුවන්. ඉතින් ඒකයි මම කියන්නේ මේ 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 කාරණාව යම් විදියකට දැන් සමහර ජාතික ආණ්ඩු ගැන කතා කරානේ කලින්. හා ඔක්කොමලා එන්නේ එකට වාඩිලා වැඩ කරමු යන දවසින් එහෙම අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේ ජාතික වැදගත්කමක් තියෙන වැඩපිළිවෙලකට මේ අපි එකඟ වෙන්නේ යන්නේ 2000 අද ඉඳලා මේක අස්සම් කරපු දවස් ඉඳලා අවම වශයෙන් 2038 වෙනකම් මේක හොලවන්න බෑ. දශකයකට වැඩි. අවුරුදු 10කට වඩා වැඩි. හරි එතකොට අඩුම ගානේ ආණ්ඩු දෙකක්. හරි. එතකොට එහෙමනම් අපි මං හිතන්නේ වඩාත් යෝග්‍ය දෙය තමයි යම් විදියට එකඟතාවයක් ගන්න එක. ඒ එකඟතාවයක් ගන්න එකෙන් මම කියන්නේ නෑ මට දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන්න උත්සාහ කරනවා මේක එකඟුණායින් පස්සේ පාර්ලිමේන්තුවට මේක ගෙනල්ලා සම්මත කරගත්තහින් පස්සේ ආයකඟතාවේ තියනවා කියලා. නෑ ඒක නෙමෙයි. ඒක නෙමෙයි. ඒක ගුඩ් ෆේත් වලින් කරන එකක් නෙමෙයිනේ. ඇපෙන් බේරෙන්න වගේ. ඔව් ඇපෙන් බේරෙන්න වගේ එක. එහෙම එකක් නෙමෙයි මං කියන්නේ. හරි. මම කියන්නේ ඇත්ත වශයෙන්ම අපි සියලු පාර්ශ්ව සමග කතා කරලා යම් රාමුවක් ඇතුලේ මේ වැඩේ කරමු කියන එක. දැන් මේ ඔබ අර පරාජය නීති ගැන කතා කරපු ඉඳ අපි දැක්ක ඊයේ අර කුඩාහ මධ්‍ය ව්‍යවසායකින්ගේ සම්මන්ත්‍රණයක් කොළඹ දීපැවැත්තුණා. විපක්ෂ නායකවරයා ඒ වගේම අනිකුත් දේශපාලන පක්ෂවල නියෝජිතින් රසක් එක්කලා හිටියා ඔබතුමත් එකතු වෙලා හිටියා මේ පළමු වරට තමයි ඒ වගේ වැඩ කටයුත්තක් ඊයේ දිනේදී සිදු කරන මං කැමති ඒ පිළිබඳව දැනගන්න නෑ ඒක හොඳයි මොකද දේශපාලන ભેදයක් නෑ ඕකෙත් දැන් උතන වෙලා තියෙන්නේ ව්‍යවසායකයෙක් හැටියට සහ අපි දැන් ප්‍රතිපත්ති මේ නිර්මාණය කරන්න පුද්ගලයෝ හැටියට අපි දේශපාලනඥයෝ හැටියට බලන්න ඕනේ ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නේ මුල ඉඳලම කොහොමද මේක බේරගන්නේ හරි මොකද 152ක විතර දායකත්වයක් ලැබෙන්නේ ශුද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණයේ ආයතනවල 145ක් විතර රැකියා ලැබෙන්නේ මේ හරහා හැබැයි දැන් අපේ ස්ටැටිස්ටික්ස් අරගෙන බැලුවොත් එහෙම 2.8 වැඩ කරන ජනතාවකෙන් තමන්ට වඩා කෙනෙක් හෝ රැකියාවට බඳගෙන ඉන්න පුද්ගලයෝ ඉන්නේ. ඒ කියන්නේ මේ ඔය අපි ඔන්ටර්ප්‍රනර් කියනවා ව්‍යවසායකයෝ කියනවා ඒ කියන්නේ self employed වඩා ස්වයං රැකියාවට වඩා එහා ගිය පුද්ගලෝ මෙතන ඉන්නේ 0.8. මේක හොඳටම මදි. මොකද රටක් දියුණු වෙන්න නම් තමන්ගේ ඒ හැකියාවන් හරහා ඒ ව්‍යවසායකත්වයේ හරහා මොකද අපි බලාපොරොත්තු වෙන්නේ ව්‍යවසායකත්වයේ හරහා රට ගොඩනගන්නේ දැන් සමග ජන බලවේගයේ අපේ පාක්ෂයේ තියෙන එවැනි සමාජ වෙළඳපොළ ආර්ථිකයේ ව්‍යවසායකත්වයේ ඉහළින්ම ගරු කරන එක තමයි අපි කියන්නේ මම දිගින් දිගටම කියන්නේ රජයේ නිලධාරියෝ හෝ දේශපාලන මණ්ඩල හෝ ඒ වයින් කියන්නේ නැහැ මෙන්න මේක ඔයා කරන්න මේක අරයා කරන්න කියලා හරි ඒක අපි අර වෙනත් විකල්ප දේශපාලන විපක්ෂයේ දේශපාලන පක්ෂවල වෙනස් අපි කතා කරනවා ආර්ථික නිදහස ගැන ආර්ථික නිදහස ගැන කතා කරන්න බෑ රජයේ විසින් රාමුවක් හදලා ඒ රාමුව ඇතුලේ වැඩ කටයුතු කරන්න කියන වැඩපිළිවෙලක දැන් මං අහගෙනයි ඔය එක පක්ෂයක ප්‍රධානියා කියනවා ආර්ථික ඒගොල්ලන්ගේ කවුන්සිලයේ මේ මූල්‍ය වෙළඳපොළ ඒ කියන්නේ මේක භාණ්ඩයක් කරගන්න බෑ. ඒ කියන්නේ බැංකුවට තියෙන කාර්යභාරය තමයි ඉතුරු කරන අයගෙන් මුදල් අරගෙන බැංකුව හරහා ආයෝජකයන්ට ලබා දෙන්න නිෂ්පාදන ක්‍රියාවලියට සිදු කරගෙන. ඉතින් ඒක මේ පොලි අනුපාතේ නියන් එහෙට මෙහෙට කරලා ගේමක් ගහලා කරන්න දෙන්න බෑ කියන ඔන්න ඔය වචනේ ගේමක් ගහලා. එතකොට දැන්
ඒ ගේමක් ගහනවා කියන එකයි ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් තමන් අවදානමක් අරගෙන යමක් කරනවායි කියන එකයි අත වශයෙන්ම එකක්. ඒක තේරුම් ගන්න ව්‍යවසායකයෙක් වෙන්න ඕන. හරි? මම කතා කරන්නේ ව්‍යවසායකයෙක් හැටියට දැන්. හරි? සාර්ථක ව්‍යවසායකයෙක් හැටියට. රැකියා සිය ගාණක් නිර්මාණය කරපු ව්‍යවසායකයෙක් හැටියට. එතකොට එතෙන්දී මම දකින්නේ මේ ආර්ථික නිදහස ලබා දීමේදී ඒ තමන් දෙන සියලුම දේ ව්‍යවසායකයා දානවනේ. සියර 100ක් දානවා. දැන් මම කියන්නම් මම පුද්ගලික උදාහරණයක් ගත්තොත් අපි පටන් ගත්තොත් මගේ තිබිච්ච සියලුම ඉතිරි කිරීම හරි ඇමරිකාවේ ගිහිල්ලා ඇවිල්ලා තිබිච්ච සියලුම ඉතුරු කිරීම දාලා තමයි පටන් ගත්තේ. අපි කියනවා සේසතම දානවා. සේසතම දැම්මා. හරි? ඒක අවදානම. හැබැයි ඒ අවදානම ගත්තේ නැත්තම් අපිට ව්‍යවසායකයෙක් වෙන්න බෑ. හරි එක්ක දෙමෝපියංගෙන් ඉල්ල ගන්නේ යාළුවෝගෙන් ඉල්ල ගන්නේ. නමුත් දැන් අපේ රටේ ඒ ව්‍යවසායකයට අත දෙන්න බැංකු පද්ධතිය එහෙමත් නැත්නම් අපි කියන ෆිනෑන්ෂල් මාකට් එක හරි ඒ කියන්නේ බැංකුවට එහා ගිය ඒ මූල්‍ය පද්ධතියේ තිබිය යුතු සමහර ආයතනික ඒ ආයතන අතොසෙම නැහැ. හරි like venture capital funds වගේ බොහෝ දුරට අඩුයි. හරි ක්‍රවුඩ් ෆන්ඩින් වගේ කරන්නත් ලොයිකුත් නීතිමය බාධක තියෙනවා. දැන් මෙතෙන්දී සාකච්ඡා වෙච්ච එක ප්‍රධාන කරුණ තමයි මේ සංවර්ධන බැංකුවක් නිර්මාණය කරන්න ඕනේ කියලා. සමහරු කියනවා දෑන්ත සංවර්ධන බැංකුවක් අපි හදන්න ඕන. හරි සමහරු කියනවා මේ සංවර්ධන බැංකුව හදන එක තමයි මූලික දේ. මම සංවර්ධන බැංකුවේ ලංකාවේ තිබිච්ච ලොකුම සංවර්ධන බැංකුවේ ප්‍රධාන ආර්ථික උපදේශක සහ ඒ සංවර්ධන බැංකුවේම භාණ්ඩාගාරික. ඒ කියන්නේ සංවර්ධන බැංකුවක් වැඩ කරන්නේ කොහොමද කියන එක මම හොඳට දන්නවා. ඔහොම ඕන පැලියට සංවර්ධන බැංකුව අරින්න බෑ. ඒක නිකන් මනක්කල්පිත දෙයක්. සංවර්ධන බැංකුවකින් මොකද්ද කරන්නේ? දැන් එදා කාලේ සංවර්ධන බැංකුව දැන් අපි ගත්තොත් DFCC එක තමයි ලංකාවේ පළවෙනි සංවර්ධන බැංකුව. 1950 ගණන් වල මං හිතා නිර්මාණය කරේ. සමහරු හිතනවා මේක රජයේ බැංකුවක් පස්සේ පුද්ගලීකරණය කරා කියලා. රජයේ බැංකුවක් පස්සේ පුද්ගලීකරණය කරේ නැහැ. රජයේ බැංකුවක් හැටියට මේක තිබුණෙම නැහැ. පුද්ගලික බැංකුවක් විදිහට තිබුණා. මුල ඉඳන්ම තිබුණා. මෙවැනි සමහර දේවල් නොදැනුවත් ජනතාවට ජනතාව අතරට ගෙනහිලා කියනවා මේක කඩාවැටෙන හේතුව මේ DFCC බැංකුව පුද්ගලීකරණය කරපු නිසානේ. එහෙම වුණේ නැහැ. එහෙම වෙලා නැහැ. පටන් ගත්තෙත් එහෙම නෙමෙයි. හරි ලංකා බැංකුවෙන් සහ පීපල්ස් බැංකුවෙන් දීර්ඝකාලීන ණයක් තුන එක වෙනම කතාවක්. හැබැයි දැන් මෙතෙන්දී සංවර්ධන බැංකුවක් එදා සාර්ථක වෙන්න හේතුව තමයි සහන පොලියට ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් දීර්ඝකාලීන ණය මේ කට්ටියට ලැබුණා. එව්වා මේගොල්ලෝ අරගෙන පෙරලා දීර්ඝකාලීන රිටර්න් එකක් ලැබෙන විදියට අර ව්‍යවසායකයන්ට ලබා දුන්නා. හෝටෙල් කර්මාන්ත හෝටෙල් පටන් ගත්තේ. හරි මේ DFCC එක තමයි අත්ත වශයෙන්ම හෝටල් වලට ගොඩක් සල්ලි දුන්නේ. ඒකාලේ පොඩි පොඩි හෝටල් පටන් ගත්තා. ඊට පස්සේ මේ මොනවද කියන්නේ මේ හයිඩ්‍රෝ මිනි හයිඩ්‍රෝ. හරි මේ මිනි හයිඩ්‍රෝ පටන් ගන්න මූලිකම උනේ මේ වගේ සංවර්ධන බැංකු. මේ වගේ නොයෙකුත් තව ශ්‍රේෂ්ඨ තියෙනවා. එතකොට එහෙමනම් අවශ්‍යතාවය තමයි දීර්ඝකාලීන පහසුකම් උන්ට. ඒතර ලොง ටර්ම් ෆන්ඩින් නැතුව කොච්චර ඩෙවලොප්මන්ට් බැංක් කියලා ලොකු තට්ටු 50ක බිල්ඩිමක් හදලා වැඩක් නැහැ. එහෙමනම් මගේ යෝජනාව තමයි මේ දැන් තියෙනවානේ බැංකු ගණනාවක්. රජයේ බැංකු තියෙනවා පුද්ගලික බැංකු තියෙනවා. අපිට පුළුවන් යම් කිසි විදියක ඉන්සෙන්ටිව් එකක් දෙන්න මේ තියෙන බැංකු වලට සංවර්ධන බැංකු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. විවසාකින 10%ක් හෝ 20%ක් හෝ 25%ක් හෝ අපිට ඒක තර්කානුකූලව ඒ තැනට සියලුම දෙනාගේ එකතාවය මත එන්න ඕන. එන්න පුළුවන්. ඒතර බිල්ඩින් හදලා ආයෙත් ණය අරගෙන ආයෙ බැංකු හදලා ආයෙත් මිනිස්සු අරගෙන කරනකට වඩා හොඳ දේ තමයි තියෙන පද්ධතිය ගත්තොත්. දැන් බැංකු ශාඛා ගත්තොත් සිය ගාණක් තියෙනවනේ. අංකවල 10,000 ගාණක් තියෙනවා බැංකු ශාඛා. සංවර්ධන බැංකුවක් පටන් ගත්තොත් එකයිනේ තියෙන්නේ. කොළඹ 1000 එකක්.
කොටුවේ දාලා AC කාමරයක් දාලා මේක හතර පහ තැනක ඉඳි. එහෙම නෙමෙයි. මගේ යෝජනා වෙන්නේ මේ තියෙන පද්ධතිය පාටව සහ කොහොමද දීර්ඝකාලීන මේ ඒගොල්ලන්ට long term financing ගන්න. ඒකට අපේ අදහස් තියෙනවා. ඒක කොහොමද කරන්න කියන දේත් අපි හොඳට කල්පනා කරලා තියෙනවා. කොහොමද ඒ මූල්‍ය වෙළඳපොළ හරහා යම් යම් දීර්ඝකාලීන මේ ලැබීම් තියෙන ආයතනත් සමග සම්බන්ධ කරන්නේ කොහොමද? ඒ සම්බන්ධතාවයේ හරහා කොහොමද මේ කුඩා ශුද්‍ර හා මධ්‍යම පරිමාණයේ ආයතන වලට පහසුකම් සපයන්නේ? ඉතින් මම කියන්න කැමතියි ඉමේජ් අපි වැඩසටහනක් ඒ සම්බන්ධයෙන් නිර්මාණය කරලා තියෙනවා ඉදිරියට අරගෙන යන්න. හොඳයි බොහෝ කරුණු පිළිබඳව අද අර්ථ තර්ක වැඩසටහන තුළින් අපි සාකච්ඡා කරා. ආර්ථිකය පිළිබඳව ඔබ දැනගත යුතු විශේෂයෙන්ම රටේ ජනතාව විදිහට මේ දේවල් ගැන ඔබ දැනගෙන සිටිය යුතුමයි රටේ ජීවත් වෙනවා නම් මේ ආර්ථිකයට සංවේදී කරුණ. ඉතින් බොහොම ස්තුතියි ආචාර්ය හර්ෂසිල්ව මහත්මයාට අද අපත් සමග සම්බන්ධ වීම පිළිබඳ සුපුරුදු පරිදි අපි සූදානම් අදට සමුගාන ලබන සතියේදීත් ඔබව අර්ථ තර්ක තුළින් හමු වීමේ බලාපොරොත්තු වෙමි.